අයිබවන් සුබු දෑසනක් අපි ස්සු දානම් වෙන්නේ. මේ පින්වන්ත උදෑසන මෙසුන්දර දෑසන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. අදත් එවෙනුවෙන් ගෞරවන මස්කාර පූරකව ආරාධනාක් කලා තම්පහ මිනිස්වත්ත ශ්‍රී සු දර්ශණ ධර්මණිකේතැන් හදිපති ශාස්ත්‍රපති රාජකය පන්්ිත පෝජනීය කැටවල හේමාලෝක නායක හාමුදු්‍රණන් හසේද. උහන්සේව බෝමත්ම ගෞරවේ එෙන්න්න මස්කාරපූරකව පිළිගෙන, මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නටයි. අපිස්ෝදානම් වෙන්නේ උතුම් වූ ධර්මාණ ශාසනාව පළම්පඇතුළු ස්්‍රවණය කරනවා වගේම. ඉන් පසුව දෙවන පෑයේදී. ධර්මසාකච්ඡාව ශ්‍රවණය කරන්න ඔබට පුළුවන්. නැත්තෙ ෆම් බන නාලිකාවට පවෙසිලා ඔබට අන්තරචාලය ඔසේ නැතෙෆින්ම් බන YouTube නාලිකාවස්සේත් මේ ධර්මදේශාව නැවත ශ්‍රවණය කරන්නට පුළුවන් වගේ ොමගෞරවෙන් සිහිපත් කරනවා. එසද ආරාධනා කරමින් පූචනය වදනීය කැටවල හමමාලෝකනාය හාමුදුුවන් වහන්සේට ආරාධනා කරනවා. මෙනෙ පාමුල ධර්මානු ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාධහෝ සාධහෝ සාධහෝ. ලෝතුරු අමාසුව විදින්නට කවදත් නැමුණු හදවත් ඇති අප්‍රමාණදීවීම බ්‍රක්්ප මණ්ඩලයට නාගසු පරනාාදී උතුම් දහමට ලැදී සම්බුදුතිරිසට අපි මනුෂ්‍යවර්ගය හැටියට තා ගෞරවෙන් ආදරයෙන් මෛත්‍රයෙන් නාරාධනා කරමු මේ දහම් සඳල්ල හිරැ දෙන්නට. පුන් සඳරැස්දර මිහි කත ශිපගනිති සුදම් සභාවට දිවිවරු රැසින් කෙරේති පින්කරන මිනිසින් කැල දිවැසිහි ති බුදුබන අසනලෙස ඇරയුම පිළිගනිති සගගේ කාමचරූපේ ගිරිසිකරතത ජන්තලික් केවිමානි दीपे रत्ते च गा मे तारुवानगहाने गेहवन्तु हि केते भूम्माचयन्तु देवा जालतालविषमे याङ्कगान्धम्ब තන්තා සන්තිකේදං මුණිවර වචනං ආදවමේ සුනංතු බුද්ධාපි වදනාවටයිි හමදනම් යොමු ඉන්න ද අතු වග පිපිලෙලදේ ලො මල් ගිනිති ඒමල් කිිනිති සම්බුදුගුණයට පිඳෙති දෙව්බබනරන් සැදැෙන් සිරීපාුවදිති අවසර ලබා සන් වගෑ සඳහම් අසති නමෝතස भाගවතු අරහතුෝ සම්මා සම්බුදදස්ස නමෝතස භගවතු අරහතු සම්මා සම්බුත්දස්ස නමෝතස්ස භගවතු අරහතුෝ සම්මාසම්බුත්දස්ස දද්ධ බායති බද්දන්තේ යස්මිංදේසේ වසාමහන් අහමේ පතංනජානාමිකිමිතංද්ද භායතිති සදා අභිවන්දනීයපා කමල්ලති ලොවට හැමවිට මෙත් කරුණා ගුණයෙන් යුක්තව ධර්මය දැන කියාගෙන ඒ දහම්මගේ අද්දකීම් ළඟාකරගෙන අපට දහම් සුව ලබාදුන් දහම්නන ලබාදුන් ඇවි උත්තමයන් වහන්සේලාටත් සියලු ආර්යබහූමිය පතාගෙන එළඹුණු මහසඟරුවනටත් අපගේ නමස්කාරයවේවා ඔබෝහන්සලගෙන් අපට නිබඳ ආශිර්වාද වේවා අපේ ආශිර්වාදේද ඔබ වහන්සේලාට නිබඳව සැලසෙත්වායි ප්‍රාර්ථනාවෙන් සසුන් කෙත වැඩවඩන්නට කායි්ඥාන බල යෝධ බලද පතමින් දහම් දෙසුමට පිවිසෙන් අයි සූදායි. පින්වත් ගඩ කොටයතු මෙහණින් වහන්ස ඔබෝහන් සේලාත් මේ සසුන් කෙත පෝෂණය කරන්නට අපමණ වෙහෙසක් දරමින්. බොහෝ දුෂ්කරතා මැද මේ දිවිය පවත්වාගෙන යන්නේ. ඔබොහන් සේලාටත් ආවුරාරෝග්‍යාදීශව සාන්තිය සැපත සැනසිල්ල වේවායි මෙත් හදිින්යුතුවමා ප්‍රාර්ථනා කරනු ලබනවා. සදහ ගුණෙන් සපිරනු හදබඩලක් ඇති. වාසනාවන්ත බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෙනි. අපට මේ දහම් නාදය නිකුත් කරන්නටත්. පින්නැති ඔබේ සවනතට දහම් නාදය ඇතුළු කරගන්න. ඒතුළින් හදවතේ පරිවර්තනයක් අවබෝධයක් සසර දුග්ගිනිි නිවන මාර්ගඥානයක් ගොඩ නගා ගැනීම සඳහා අදදවසෙත් දායිකත්වය සපයන සැදැවතුන් පිළිබඳව මූලික හැඳින්වීමක් තිත්ත කරලා ඉන් අනතුරුව ධර්මදේශන අන්තෙහි එම දායකත්്ේ දරන්න සැවතුන් ගේ අරමන වෙත ලංඟා වෙෙන්න්න ටයි මකල්පන කරන්නේ. අද ධර්මදේශනාව සඳහා දාායකත්වය දරන්නේ. අවතු ගොඩ ඩඩ මෛුරා ීරත්න පිවත් මහත්මියක ජන්මදිනය අනුස්මණය කරගෙන ඒගේම ප්‍රියන්ති වීරත්ව නැගනියය තුළ පවල හැම දෙෙන ම එහි දායකත්වය දරමින් ඒ පිංකම. ද සිද්ධකනන්ට බලාපොරොත්තු වෙනවා. හගේමීට සමදායිකත් වෙෙන් එකතු වෙනවා නොම්බර එක තියනු දෙක වටත්දර වයන් ගොඩ පදිංචි ආරේ රාජපක්ෂ පිනුවත් මහත්මිය ඇතුළු ආදරරිණය දරුවන් ප්‍රධාන කළවංශේ පින්න තුලා. එම ධර්ම දායකත්වේ දරන් පින්න තුල්ලගේ අනමුණු ධර්ම දේශනාන් පෙහි සසිහිපත් කරමින් අපි පුුණ්‍යයන ෝදනගනනට බලාපොරොත්තු වේමු. පාසනාවන්ත පින්වත්න්නේේ බතකයි අපි ධර්ම දේශනක් පෙළේ මොලින් ආරම්භ කළේ කුනාල ජාත්. එතට කුනාාල ජාතකය විස්තරකිරීම සඳහා භාග්‍යතුන් වහන්සේ එදා ජාතකතා පහක් දේශනා කළ මමහිතුනො වරිින්මරේ ජාතකතා පින්නැති ඔබ අහලත් ඇති කියලා. එහෙමනත් ධර්මයතින වටිනාකම ඇසූ දේ නැවතනව ත අහනකොට මගහැරිත්‍යයන්මම් කරුණු සපුරගන්නත් පුලුවන්කම ලැබෙනවා. විශේෂෙන් මේ පුංචි කතා ධර්මය ගුණේ මතු කරන විතරක්න මේ ආදර් සපනවිතරක් දෙමේ වැඩිහිල් පින්න තුළ අසා සිටිනට වඩා එපිටට ගිය අවබෝධයක් දැනුමක් මේ කතාපුවත් පිළිබඳු ඇතිකරගන්න. ඒ ඇතිකරගන්නේ ඊළඟ පනම්පරාවට මේක දායාදකරන්න. අපේ ජීවිත ඇත්තම පෝෂණය වුණේ පරඩ ආච්චිල සීයල අපට කියාදුන්නු කතන්දර නිසා. එතිින් මේ කතන්දර දීර්ග කතානෙමේ ඉතාම කෙටි කතා. ඉන් රසගන්න සුළු කතා සමහර වහාශ්‍යයෝත්පාදක කතා. එහැ මේක මැබැයි හොඳ හර ඇත්තේනවා. ඒ හර එකතු කරගන තමන්ගේ දරුවන්ගේ ජීවිත එකතු කර රහම්පුතා කත් දම්මන් කියයා දුන කතන්දරයආපහො කියන්න. කියලා ඔන්න දරුවගෙන් කතා විටවස් මවපිය හරි ආචහර සසිහරි හන්ඩෝන. ඒ සිත විල්ලෙන්ම් බනහන්න කියලත් මං විශේෂයෙන් ආරාධනා කරනවා දහම්මහන පිළට අතිරේක පිලක් ලබෙනවා ඔබටත් මේ දධර්ම දානය ද න්නෙතුක ශක්තියක්ලබවා. දර පැටව්ටික පෝෂණය කරගන්න වොනේවා පුරාණන සම්ප්‍රදායන් දිර පවත්ත කනා ප එකින් එක ගිල්හිලා. දැ ඒෙක්කන තමන්ගේ මතයි ඉදිරි පත් කරමින් කතන්දර කියන කාලේ අපේ පිනතුරලට බාග්‍යවත් බදුරජාන්හසක බුදුමවින් අනුදනවාදාල. කතාපෝතකින් අපේ දරු පැටවුගේ හදවත් පෝෂණය කරන්න පුුවන්නං. ඒක මහගුම මෙහෙවරම්. එතකොටයි මේ දායකත්තේ දරනේ බුදු පිරිසතත් නිරන්තරයම පින් සිද්ධවන්නේ. මක මේ ධර්ම දේශනාව හදවතේ නැඳලා ගලාගනගේ නැත්තක් දොවක් සැහෙන්න්නේෙකොහොමද. ැම් බලන්ද අපි බනපොතපතක් කියවලා ඒ දහම හිතේ ගබඩා කරගන තනියම භාවනා කරගෙන හිටියොත් අපේ විමුක්ති හදාගන්න පුළුවන්. නමුත් අපි ඒ මුවගටනගල සමහරට අපේවා පද්දිහට නංඟල ඔබට තෙහිපත් කරනකොට දේශනා කරනකොට ඒ වැගිර ගලාගෙන යනකොට කොච්චර ලෝකෙ හදවත් සැනසෙනවාද. ගුණවත්කක් වැඩිදිියුණු කරගන්න. හැමටික මක්කන්න මානසික වසයෙන් ඇතිවන්න වැටීම. කඳුලු බැද හැමදාම නැවතිලයින්න ජීවිත. එහිතුළින් නැවතට උත්තාපනයෙන්ට බැරික මක්ම. ඒකට ධර්මේ උපකාර කරගත්තායත් වැඩියගන්නවා. ආදුනිික පිරිසතත් පණවිදේ දැනුන්දීලා. ඔයත් මේ බනහන්න පුරදු වෙන්න කිය කවුරුහරි පුරදු කරන්න. ඔබට ඒ කතා කියදන්න බැරිනම් බන කියා දෙන්න බැරිනම් කවරුහර පුහුණු කරන්න පුරුදු කරන්න. ඔහෙක් දවක් ට ි කහන්නක. ඒ හරපු හොනු කරලා ඒකත් ලොකු ධර්මදාානය. එයාට බනහන්ද ඔබතුමා ඔබතුමිය දායයිකත්යත් දරවා වෙනවා. ධර්මදාාන මේ පින්කම් පහසුව කරගන්න පුළුවන් මිලබුදලක් නැතත් කරගන්න පුළුවන්ගේක ධර්මදානය. දේශනා කරන දේශකන්හන්සනමකගේ බනක් කහන්න කෙනෙක් ඔබයනවාහනින් හෝ ඔබයන ඔවත් බස්ගේ බෙතන නොතිනට කංහිිල වාඩිකරව ගතත් පිින්සිිදන ඒකත් ධර්මදාානය. තින් දැන් අපේ බුදුි පිරිිසෙන මතකයිනේ. ල ජාතකය දේශනා කරට හේතුනේ එදා රෝහිණී නදීතීරයේ ජලය වෙනුවෙන් සටංගදිච්ච ක්ෂත්‍රියවාංසිික කොටස් දෙකක් වෙනුවෙන් ශක්ගේ කෝලියයි දැ මේක දැක්කපු බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩම කරලා මකිව ජාතකතා පහක් දේශනා කන්නවා. එක තුනක් කළහය සන්සිඳුවන්ඩත් දෙකක් සමග අර්ථවත්වෙන්ද. එවගේම තව සත්‍ර දේනනා කොත් ේන. අප ත්‍ර ද. ත් අරජාත කත පහත් ඉවර කර තමයි ඒනකට කුුණාල ජාතකයට පිවිසෙන්. එනිසාඒ තිකක් දිග වැඩ පිළිවලක් ඒනට කෙටි කෙටි කොටස්වලට බෙදාගනයන් නිසා මංහිතරම් පින්න්නවත්වඔබොට කිසිීම වලක් නැතුව මේ කතාපොත්තිකේ සාරය ගඩ්ඩපුළුව. අපි එදා පන්ධන ජාතකය ගැන කටතා කලා. පිත්ඔ දන්නවත් හමග අගේ ගැ කියන ක කළහයක් සුන්දුවන් නොට කර උපදේශරත්‍යයන් භාග්‍යතනහ නිතරමතු කොල්ල දෙදනවා. ර්නාවවත්තාවල් ිතුරක් ේශ කරල මේ කළහක සිද්ධ වෙනවා කියෙක් දේශනා කරනව තින්නෑ. අතීයේේ මෙහෙම කරපුවා අයට බෙහෙම සිද්ද වුුණ. එනිසම් මේක ආදර්ශට අරගන වර්තමානයය මේ විදිහට කළහ කරන්නතුව. ජීවිත පවත්තගනයද කියන උපදේශය තමයි භාගිතු හන්තේ ජාතක කතා හරහ නිකුත් කරන්න හැමවිටම උත්හ කළ. ැංගොන්න අපි අදයෙහි කලා හංසිින්දු වන්ඩ දේශනා කළ දෙවන ජාතතාවට පිසවා. මේ ජාතක කතාාවවෙන්න මහොතට බතකතිය ගන්නඩ දධ ජා ද්ධ ජාත. දද්ධභ කියනකට සදධයක්නේ ද්ධභ කියනකටම සද්‍යයක්. දැම් මම අපේ පින්න තුල්ලාට ධර්මදේශරාව සවාඳහා මාතෘකාගාත ඉදිරිපත් කලේ ද්ධභ කියන වචනය මුලට දාපු ගාතාවනේ. එකේ සිංහල අර්ථය මර්මය මතක් කරන්න. ඔබට යහපත නිතරවේවා මාවිසූ තැන මෙතැන වූවා. දද්ධබ යන ශප්දෙවූවා නොදනී ශබ්ධය කුමක්මෝවා ඔන්න ඒ සිද්ධිය හරව රසවත් සිද්ධියක් ඔබදාන්නා සිද්ධියයක් මංහිතන්නේ. අපි අගට යනකම් බලමුකෝ දැන්නතකොට ද්ධ ජාතකය භාවිිතුන් වහන්සේ දෙවරම් වෙහර වැඩවාසය කරන කාලේ තවයි වැඩිපුරම ජතකතා දේශනා කළ ති සූත්‍රදශන එෙම. මේ ජාත කතාව දවරම් හෙර වැඩඉන්න වෙලාවෙ තමයි දේශනා කරන්න. කවුරුමුල් කරගනද වෙනත්තාගංවලඉ එහෙමන මි්‍යයා මත හිතට ගත්ත අන්‍ය තීර්තකයන්ගේ ජී රටාව මුල් කරගන තමයි මේ දේශනාව කරන්න හේතු භූත වනේ. මේක අද අධ්‍යහතන සමාජත. අද සමාජයට. විශේෂයම අප සම්බූධ ශාසනයෙන්. ඉත්තාම වටිනා පොදශයක්ලි ුත් කරන ක තවත්තුව හැටි බමන්දකින්න. මොකද හේතුව මිත්‍යයා දෂස්ටිංක් එක්කිනෙක පැතිරීගෙනයනවා විධ නම්වලින් විධ ස්ර්රූපයෙන් වි හැට තලවලින් මිත්‍යාව පැතිරීගයනවා. පුදුම දෙයක් හැටියටමක් හිතන්න මේ ඕනෑම මිත්‍ය අමතයක් අලුතිින් පැතිරෙනවා නේද. සියගනන් දහස්ගන්නන් ලක්ෂකන ිනිසුඒ අලුත් මි්‍ය අමතයට කොඩ වෙලා ඒවට සප ප්‍රානාගන්න ඕකතමයි ඇත්ත කියනවා. ද මෙතෙක්ක සූ දස් පන්සයගන්නක් තෙවල දම දට නොක්කම බොරගුවෙන්ට පඒකනක් ඇත්ත ඒකනක් ඇත්ත කියලා කියවෝත් අනිතව බොරුනේ දැ සමර කතා පවත්වොු කියරන. ඇත්තව වශයන් කියතොත්. ඇත්ත වශයන්ක න කියැන මෙතෙක් කියලති ොකොම් බොරගනක යදහ. ඔය බොලද කතිකය පුහුණුවක් නැති කතකය විචාර සීලි බද්යක්මැති කකතියෝ තමයි ඇත්ත වශයෙන් කියනවා නං කියෙල කියන්නන්නේ කිය හරික් කියන්න බොරු කියන කනේ නැ අත්තව වසිංකන වචනේ හොඳ කටගේ පාච්ච කර නැති වචනය. ඉති. දැ මිත්්‍යයාා දුෂ්ටිකත්ත අන්නේ තීර්තකයෝ. නොේ කාගාර්ර දුෂ්කර ජීවිත තමයිගෙවන්. කටු අතුරොපු මැහි හදල එක කටුුවතුරල කටුමැත් අතුරපයකූඩ නිදාගන්නු. එවගේම හතර පැත්ති මහා ගිනිදාලා දල්වල මහා දහාවල් දවල්හට හිරු මධ්‍යයට නැගැන වෙලාවේ. ඒ පංචතාපයෙන් තැවමින් ො එකකාර ුරුත්ත දැන් අපි බුදුදම තියනවන පිනවා ී ලබ පරමාමස කියලා. හිලබත පනවාස කියැන විමුක්තිය සොයාගන වැරදි මත ක්‍රියත්ප කරනවාට. ඉටං දවසක් භික්ෂණ වහන්සේල දැක්කා අරවිදියේ පංචතාපයෙන් තැවෙන කටු මැහිවල නිදාගන්න භික්ෂු පිරිසාන්. සවවිනාහන්සල බුදුරජාණන් වහන්ලටගේ හිල් හන ස්වාපීන ඔය අන්‍යති ීරිතකයන්ගේ ඔය කියන වෘර්ත ඒ සමාධංවනකේ මොනහරි හරයක් තියෙනවාද. ගදුරජනාාශ කනවා මහන ඔවන්ගේ රත සමාධන හරය කොත්නෑ කිසි විශේෂක්ය කොත්නෑ. කිික්කනගේ කේක වුරත තියනවාන හට දැනූතන යකගේ කාරඩියය තුල පැවිද ග න්දම හිටිය මොක පද ද හිටියත් ක ෙදක් ර ති කාට පරව ප්‍ර ්ේක් නට ඇවිල්ල ෙක් ර ොරත්තයක් එක ර දෘෂ්ටිය ාගි හන්ේ හොඳ මතකතියාගන්න හැදහවත් බෞද්ධ න දෘෂ්ිතක ඩ වා ාග හ ර නත්. අප දෘෂ්ටික වෙන්නේ ෑ අපි දෘෂ්ටිකත නොවෙන්න දැක්මකින් තමයි මේ බුදුගමන ආරම්භ කරන්නේ. ඒ දෘෂ්ටිකත නොවෙන නිසායිඒකට සම්මා දිිත්්‍යතිහි කියලකයන්. ඒ දෘෂ්ටිකත භාවයගෙන එක බොහොම ගැමුරු පචනයක් සම්මා ධිත්තිිකන වචන හිතනවට ඩා හුගක් ගැමර වචනයක් ඒ දු දිට්ටිහෙ තුළ ඉන්න එක්ෙන හැමවෙලාම ප්‍රඥාව කේන්ද්‍ර කරගත්තු දැකීමකින් තමයි දකිින්. හැඟීම මුල් කරගත්ත දැකීමකින් දකින එක. ිත්්‍යයා දෂටියයි ඔම තමයි සමාධි්‍යය මත්‍ය දෘෂ්ටිය ඉතා හරල තෝරදන්නක ත් කියයන්නේ ප්‍රඥාවමොල් කරගන්න ජමක් තිහා බාලනදයක්ම සම්මාධි්‍යයයි එක දෘෂ්ටි ගති භවයක් නෙමේ දෘෂ්ට්‍රියයට ගැතිවවෙන්න ඒය ප්‍රක්ති්‍යාවටයි ගැතිවෙන්නේ. ඊලගෙන්න හරි බහයනක එය හැගීමටත් ගැතිවෙනවා ඒනි ස හටගරන්න දිිත්වියයටත් ගැතිවෙනවා. එක සීලපත පරාමාසට අයි අයිතිී එතකොට ාගින්හසේ වදරනවා ඒ මි්‍යාධුෂත්‍රයේ හරය කොත්න කිසි ශේෂත්වය කුත්නෑ. පරික්ෂා කරලා බලනකොට ඔගේ මේවෙහෙස කරවූ ගමන් මග හරියටකන් කාන්තාර මාර්ගයක ගමන් කරණයගේ ගමන් මග වගේ කියලා භාගිතුන් වහන්සේ විස්තර කලා කියනවා ලස්සන උපමාවක් මෙත නදල තමයි රස කතාව පටන් ගන්න භාගිතුන් වහන්සේ මතු කරන බියට පත්ත එච හාවගේ නිස්්පල දිවිල්ල වගේ යෝක. අයිට පත්ච හා වගේ නිිෂ්ඵල දිවිල්ල වගේ ඒක කියලා භාගතුන් වහන්සේ පැදිලි කරනවා. අපි එක පඩාතුොනින් මතකරඳ වඩො නිසා මෙහම පද්ියක්කින් දෙකින් මතක්කර ගින්බෝ. දෙවරම්වේහර බුදුරදුු වැඩසිටිනායුගයි ඒ ඇසලම තේර්තකයෝ වෙසන තැනැවූයි කටු මැසීවල්ල දුක්විඳවිඳ පස්තැවුමෙන් තැවුයේ ඒ දුටුභික්ෂුන් ඒ ගැන බුදුරදු විමසූයේ බියට පත්තු හාව වගේ එය නිෂ්පලවන්නේ කියා බුදුරදුන්නෙහි සිටි පිරිසට පවසන්නේ. සාමිනී එය අපටත් පැහැදිල්ලි කරමින්නේ. එයි අපට මේ දිවියද ජජගත හැකිවන්නේ. ඔන්න අරාධනාව කලා දැන් භාගිත වහන්සේ ඔන්න අතීත කතා පූත දැං විස්තර කරන්න පටන්ගත්.මහනන අතීතේ බනස්රුවෝ ්‍රක්්පදත්ත රජුරෝ රාජ්‍ය කරන කාලේ. ඒ අපට කටපාඩා නනේද. ්‍රක්්මනත්ව රාජ්‍ය පරම්පරාව. ඒ රාජ්‍ය පරම්පරාාවක රජ කෙනෙක් රජකංකරන කොට තබන් වහන්සේ කෙන බුදු හාමුදුරුව. මම බෝධි සත්ව කාලෙ සිංහකුලේ ඉපදිල හිටියා. තරුණවායසට පත්වෙලා මංවනේවාශය කළ එතකොටය බටහිර මොහොද සමීපයේ තැනින් තැන තරුණවයසට පත්වෙච්ච බෙලිගස්. ඒගේ තල් ගස්තිබුණ වැට හිර බොහොඳද සමීපී. කැලයිවාසය කරන එක හාවක් බෙලිගහක් ට මේ හරිජරප්‍රේ කතාවක් නද බිලිගහක් ඇට බලිග සමීපේ තියන තල්ගහක් මුණ නිදාගඩ වුණ. ැ තල්ගහ මුලයි නිදාගෙන හිටිය. දැන් දවසක් ගොදුරුහි අරගෙට කෑම අරගෙඩ මහන්සසියට තල්ගහට ක කාන්සිවෙල ඉන්න. ඒන්නගමං එයට මෙහෙම කල්පනාවක්නවා. බැරිවෙලා හරිමි මහපොලොව යන්දාවසක පෙරලෙන්ට පටන්ගත්තත් මකක් වෙයිද. අයෝ එතකොට කොහෙ කියමයි අඩද. මිනිස්සුන්ටත් එෙම අස්ථානය කල්පනායන වනේ. අස්ථානය හේතුවක් නැතුව මිනිස්සු බයිඩ පත්තුල කටයේතු කනවස්ථා ඕට තරන් ඔබ ජීවිතය තද්දැක ඇතිවබ. මට නිිකං හිතට බයද දැනවාගේ මොක්ද ේතු. හේතුවක් න මටිගන් බයක් වගේ දැනවා ඒ යම්යම් සිතුවිලිවලින් හිත වෙලාගන්නවා එ අස්ථානයේ සමහලට අප හිතමක හේතුවක් නැතුව සහර කෙනෙක් කාලාන්තරකින් ඔබ ගෙදෙක් ඇැවිලෑ එත හිතවත් කමකුත් නෑ ලොකු හතුරු කමකුත් නෑ නමුත් එත්තරම හිතහොඳ කෙනෙක් නෙමේ අල්ලපු ගෙදෙට ඇැවිල්ලයි අපේ ගෙදෙටාවේ ැැවිල්ල අල්ලපු ෙතට ආපිනිසා ආවේ. ඇවිල්ල දැන්ඟයායි යනවා. කියාට පස හිතනවා. මේ අල්ලපු ෙදර පිනිස්සු අරුන්දලවා අපට හූනියමක් කර ලමකත් එව්වතදන්නෙත් න. නැ කවදාවත්තු මොකදාවේ. අපපපපුච්චයේ පරස්සෙමෙන් ඉන්නෝඩ. දැ කතාභා කල සමට දීල තෙකුත් බිලගේ. ආව කියිය අච්චරයි. දැම්මම හිතින් ගොඩනගා ගන්නවා. ම මක් කරවිපතක් කරන්න අපිට මොක් කරවිිපතක් කරන්න මේේ වේ. කිය සැක ඇති කරගන්න. ිනිසුන්ගේ ජීවිතවල්ල තිෙන්න හොක් අස්ථාන සැකනෙ. ග පල් ජීවිත වල්ලවෙන්න එකක හේතුවක්න අස්ථාන සැක. ස්වා්‍ය පිළිබනව ිරිඳු සකෙන් බලනවා. සැකෙන් බල බහිට පත් ෙන සම්බන්ධ ඇ තිකර ොත් මොක්වෙන්නේන්න මගේ දරවන්මක් වයිද. කියලා හේතුවක් නැතු සමහට ර්ඩ හරවල් ඇති කරගන්න කවරහ. දුර කතනට කතා කළත් අවශ්‍යම දෙයකට කෞදකින්ද මන්ද ඔය කෝමිස්තර ඉතින් කියන්න ව මොක ද අර හිතේ සැක අස්ථාන සැකයින් හැමලා මිස් ඉන්නේ. සාධක සහිත නෑ සැකයි. බොහෝයට හිතේ පහල වන සැක සාධක සයි රහිතයින්න. එනිසා බොහොම කල්පනාව තමයි අප අම්යම් දෙවල් පිරිිබඳ තිීරණගන්න රහ වගේ තීරණ ගන්න හොඳනෑ. මෙ හාව කිසි හේතුවන්නතු සිද්ධ නොවෙන දෙයක්. අබහුිය දෙයක් බෞවේ දෙයක් හැටි හිතන. ොක කරන්න නම් හපොව යම්දසක පෙල්ලෙන්ටන්ගත් ොහේ කියෙ ද මේම හිතහිත ඉන්න කොටම ඔබ මටසල්ල කියයි කතාවද. බෙලි ගෙඩියක් තල් කොලයක් ොඩට වැටුන්නා. ඒ සබ්දෙෙෙන් තතිගත්ත හාවා හිතහිට ඉතිපි කන ිහිදද උනේ. අපි ඕකේ වනි පැත්රය යමුකෝ අපි රෑ එලියට යනවා. අප හොල්මන් ගැන හලාති න. එට දැන් එියට ගිහින් මොනහරි අපේ වුවමනාවක් කෙනින් යනවා කියන්නක. ගිහින් වට පිට පලන කොටම දොරඇරල එලියට සද්ධටද යන්තත් දිට්ට කෙල්ලත්තක්කුට ඉඳලා මොනහරි පක්ෂය කිිරිල්ල ගියා වරාස්කාල සදධකුත්තාව මේ කෙල්ලත කඩාවැට හිත හිට හිටගිය හොල්බන්තිීනුවන් කියලන්න එතකොට අරක හොල් බනක්ම වෙනවා නස හෙල්ලු. ඒවගේ හිද ඕන රන්තියනවා එකකර ච ටි කාල විහිලුවට ොත් මයි බයිකරන්ට පා කියන්න. වෙනනාගෙන් ඇතින බයිට වඩ මනුස්ව බහයහරි හයනයි අරිින්ද බැකීම ව. මනුස්සයක හිතතුල ඇතිවෙනන යම්ගකිසි අස්ථානය බය දැ කරු සොයාවිම සැල බල නෙමේ දැන්ග හිතමක සොහොන්වල තරේතිය යක්ෂ ඉව කියල අපි විශ්වාස කරනු. ඉතින් නැ සොහනක් නැග යනකොට. බල්ලෙත් දව්වල් අපි නිහිතෙන්න්න හොල් බනක් කියලන්නේ මොකද අප හිතේ තියෙන්නේ දැන් මෙතන හොල් බංතීද මෙත මෙතන මිනිසු බිලිගන්නවා ඔය නො එක්කාකාර් සංකල්පවලින් හිතපුරෝගනින්න කොට ඒවා ඒවි දිහටම පේට පටන් ගන්නවා. දැි අහසේ දිහා බලා ඉන්නවාගේ හිතමකෝ. අහසේ සමහන වෙලාවට වලාකුල් වල නො එක්කා කාර රූපේවා. අපි හිතන් තමයි රූපේ හදාගන්න හොඳ බෝධ හරණය තමයි හඳේ හාවා පුංචි අයතැබ මේ කතාව කියන්න. දැ හඳේ හාවෙක් ඉන්නවා කියලාප හිත හිතාගෙන බැලුවම අපිට කන්දක පේනවා. ඔල්ු වෙච්ච බෝන පේනවා ඉඳගන ඉන්නවා පේනවා. හව පේනවා. කොහෙදද පෙරෙන්නේ. හිතේ තියෙනදයි පේන්නේ. ඒකරි කියන්න සම්මතය කියලා. ජපිටි මේ රෝකී තින්න හැම දෙයක්ම පේනවා. කෝබ සම්මත ඒක විරණයෙන් කරන්න වෙලා වන මේ යතහාරථ ඒක නෙමෙයි නත් සම්බතිය තුළ තමයි අපි ජීවත්වන්න. හිතින් පනවා ගත්තු ඒවා. මාඉදිරිීතින්න මේ මයික්‍රෆෝනය ඒ පංචකක්තිය නො එකට පලස්ටික් ආවරණයක්තිය නො ඒ ඒ කෝව මූල ද්‍රව්විය ඒ එකතු වෙලා ඒ ශබ්දයේ පටිගත කර ගැනීම සඳහා ලම ැටිල් පාච්චක හිද ික යි ෆෝනය නො. අපික සම්බත කරගති නො. දැ මෙෝ වෙන්වෙන් වශයෙන් වෙන් කළ හම සම්මතයක් නෑ. ඒ සමත විපස්සනාව ගැන වෙනම පුළුල් දේශනා ඉදිරියටට පිදේශන කරන්න හිතාග ඉන්න. විශේෂසින් දේ දාාවවිිතක්ක සූත්‍රවෙලනි සූත්‍රදේශනා පාදක කරගන ඉඩක්කඩක් ලැබුණු වෙලාවක ඒ දේශනා අපි මතුකර ගණ්ඩ බලම්. පින්වත්ති ඉතින් දැන් න්න හාවා. හිත හිතඉටපු එකම මතුකරගන්ඩ හේතුවක් වුණා අර තල් කොලේට වැඩික්ච පෙළිගෙදිය සද්‍ය නිසා. දැන් හාවා දුවනවා දුවනවා දුවනුව අදී වේගම් මරණ බයි දැන් දුවන්නේ. එතකොට සිද්ධ වෙච්චදේ බලන්ද දැන් ඒ හාව දුවනෝදකපු යාගේ වර්ගමි කෙනෙක් එකන තවත් හාාවේ. අහනවා මේ ඔහමිට පොඩට මොකද දුවන්නේ බයිවිලදුවන්නන්නේ යයි. නැවත නවතත් තහමින් අරහාවත්්‍යය පසේ දුවන. තවත් ෝ ඒ පස්ස දනුවද. දැන් ගොන්න හාව ොඩක් දුවනෝ. දැන් පලමු හාවා පස්සේනාගෙන් ප්‍රශ්නකිනීමෙන් මිටෙන්ඩ බැරිතැන්න පසුපස බලන්නම නැතුව මහපළුව පෙරලෙනවා කියලතිවවා පස බැලුවෙන දැන් ඔයි බිට පත් වූ දෙවනු හාව තුන්ගේ නිහ විර හාව රැලක් ැදුවන. පැත්තරමයි දුවන්න්නේදේ මේ මේ යනුවට තවත්දාවත් මේ පිරිස දුවනවා දැක්ක. ඒහා වද්‍යන් කිසිදු ප්‍රශ්නයක් අහන්නතුව දුවනු ඔයි විදියට යනකොට ඒ රංචුව දාහක් හිතර වුණා හව දාාර්දැන් දුවනෝනිකං හිතන් දැන්න හම දුවන් දිිට තියරන අප පේමිනිස්සු මේ ලංකාව හෙමදී. ඒ දුවන සත්තුටික දැක්ක මේ දැම් මුවත්තර කණඩෑමටක තු ලා දුවන. දැ මිනිස්සුව ඒක ආගම් පසේ දුවන වගේ ඇද හිලි පස දුවන වගේ එකක පූජා පස දුවන වගේ. ඔහොම යනකොට තව ඌරකත් දැක්ක මේක ර කල් පන කල ක පත්තමයි වකටෙන් ඔක්කොම දුවන මදනක රත් දනනොද. එකොට ඔය පිරිිස දුවනවා දැක්ක ගෝනෙ දැ ගෝ නත් දුවනෝ ඒ පිරිස දුවනවා දැක්කා මී හරකේ දැ තුර අපිට එක හෙි ශ්වාස පසිදන කොටුවම වච පචකන පුොුවවා. මේ හැක් වඩට පබන් ඕක පසිදල කියල කියන්න වෙනවා. ගවරකුත් දව්වා කඟවේයටකුත් දව්වා. කොටයකුත් දවවා සිංහයකුත් ද්වා. බදුමැරකෙන් ඇතිකුත් දව්වා. දැන් විසාහල සත්තුර රංචුවත්දුවනවා. මේ ඔක්කෝමල දැම්මක දනේ පොළොව පරලන බවසාහ තැනගැනීමෙන් පස්සේ යොදනක් පමණ දදිග. මා සත්ව බලකායක් හැතුල. මමේ සිද්ධිය හැදුුවපුංචි කවියකත කවිපලකත් අතීතයේ බරනැසන් රජුරජකරවන යුගයේ එක්හාාවෙක් තල්ගසමුල නිදාගන්න වූයේ ඒවට ඉන්න ගමන් මෙහෙම සිතක් වූයේ ලෝකය පෙරල්ලු නොත්කුමක් නොදසිත්නූයේට කතවුස් සාරාල්ශවනමි කවියකින් හගනිනකොට. ඒ මොහොතෙම බෙලිගෙඩියක් තල්කොලයක් මතට වැටනාහඩ ඇසුනයි නිදිගටන් හාවාට ලෝකය පෙරල් එන බව ඇත්තමයි සිතූට පසුනොබල දුවන්නවිය දිවිගලවාගන්ට ඊ බවදුටු මුවෝරොගෝනෝමි සත්තු කඟවෙන් නුවයාග්‍රයෝ සිංහයෝ යන සත්තු පසුන් ඔබලා දුවනාහැටි තිංහබෝධි සත්තු දැකලා විමසුවා දුවනහේතුගත්තු දැන් සිංහ දකිනවා ක්කම ොගේ පිටින් දුවන. කිසි විමසීමන්න දැක්න්නේේ ශක්ක්‍යය කොල්ලි දෙගොල්ලත් කිසි පිරිස්සීමක් නැතුව රජවරු ස සන් මැතියමතුර ඊළකට බන්ත්‍රවරු ඊළකට අනුපාක්ෂික ඔක්කෝමදැන් එක එකතුවෙේලා සටන් කරන ක වලක් කන්නන්නේ බාගතු හතරමේ කතාහ කරන්න මේ දේශනාව විස්පතු කරන්න. අප ඒ අමතක නොකට යතුයි. දේශනා හරයතියෙන් ඒතන. කල්හල් සංසින්දන්ඩයි මේ ජාතකතාව දේශනා කරන්න. කලබලයක් න කලාහහිැන්න කලබොලේ. ගුට ඇ බැනගැනීම නමේ දැන් අපේ බෝධත්තන් වහන්සේ දක් කිලබ දැ පද්ධී කිවන. ඇහුව මොකට දොයි දුවන්නේ. මොකද දුවන්නේ. ලෝකය පෙරලෙන බවකිව් විට සත්තු හැමෝම එකව සිංහබෝසතුන් විමසුම් ඇස යදවා යුහුව මොලින්ම මේ බව දැනගත්න් සතා කෞද කියව. විම සෝවි්‍ය හාවා යැයි මතුූවා යුහුව දැන් ඉස්සල්ල මැහවා කෞද මුලින්ම මේ ලෝක පෙරලෙන බව දැක්කේ. ලෝකයේ පෙරලෙන බව දැක්කේ කවද. සිංහරාජය කියනවා කවදාවත් අපි අහලවත්නෑ ෝක පෙරලෙනවා කියලා භූමිම්පාකිරක වෙනම එකක් ලෝකේ පෙරලෙනවා කියලා ප හලනෑ. එනිසා මම විමසර පාලන්නොට කිය බෝධ සත්්‍යව හනවා නැත සිංහරාජය අහනවා. සිංහ ලාවෙන් පරවත පාද ඉදිරියට ඉහිල්ල තුන්වරක් සිංහනාද කරලා සියලුම සත්තු බියට පත් කරලා එකට පොදිිගැහෙනකං හිටිය. ඉඳලායි දැන් අහ්‍ය සිංහයා දැ හනවා බය වනයකුමටද එතකොට කියවා පොලෝ පෙරල නිසාතිීව්වා. සිංහ හනවා පොලොව පැරලෙන බව මොලින්ම තුටේ කවුද. ද ආන්තිමට මංක වනේ ඇත්තුද්‍යයාා කියල ඒ බවදන්නේ ඇතා කියලා එකක් නෙක් කිව්වා. ඇතග ඇහවා බ දැක්කද ලෝකෙ පෙලිගන නොවා. පුංචි මයිට කියදෙන් රස කථාවරන්නේද බලන්න. ඇතකිව නෑන මමනන් දන්නේ. මේ ඉන්න සිංහෝ දන්නවාමං හිතන්නේ. දැන් සිංහන් ගමුත් ඇහවා. සිංහව නෑන මේ ගොල්ලතු උපහිදයි අපිද්දිවේ. ඉරිපස්සේ කොටිගෙන් ඇහවා. කොටින්කිව නෑන අපි දන්නන්නේෙ නෑ. එතට කඟවේනගේෙන් හන්ඩකිවවා කංගවේනන් මුත් ඇහවවා දෙැන්ගට සත්තු අන්තිවටාව පිළිවල එකක් රග තව ඉසල්ල බහන් අහකර හඟගට යන්නනවා මුලට. එතොට මිහර මිහරකෝ මන්දනෙත්නෑ. මිහරක් දන්න එන කොහොට මිහරක කියකොත් දන්න තියයටන ගෝනන් නුගෙන් ඇව්වා ඌරංගෙන් ඇව්වා මුවන්ගෙන් ඇව්වා. විවිධ හාවුන්ගේෙබුත් ප්‍රශ්න කළ. හැබැයි අන්තිමටම ගේත කොටර ඉස්සල්ලම මේ අදැකීම ලබපු හා වනකටයි සිංහරාජය. සිංහරාජා බෝසත්ව නහද කියලානවා යහලු හාවේ උඹ පොලෝ පෙරලෙනවා දැක්ක අද. එහෙමයි ස්වාමිනිමන් දැක්කා කොහෙද දැක් බටහිට සමුදර සමීපයේ බෙලිගත් හිත තල්වනක මම ජීවතෙන්න ස්වාමීණී. මම එහි බෙලිගහක් සමීපයේ ටිකක් කාන්ස්වෙල හිටිය. මම හිත හි හිටියේ තැත්තටම පො පෙරලු නොත්මන් කොහෙකි කියේ අඩද කියලා හි හි හිටිය. එත කොටම පොලොව පෙරලෙන සද්්‍යය හුුණ. මංහිතර කොටම ප ො පරලෙන සද්‍ය යු මඟකරද උදා හර කිව්වට මම ඉක්ම නින්නැගටල දුවන්ඩ පටන් ගත්තා. සිංහ අමදක් කල්පන කරනවා දැම බෙලිකිිරිි ටිච කතාවක් මොකක්කත් දන්න. හාව දුවනෝ. හව දිවල ඕක පෙරලෙන බව දැකලයි. එයා කිව්වේ එයා දැක්ක කියලන්නේ හිතද දක් න නිිනිසු. ම කයිතර ම යායනක දිහට තමන්ට හිතනවා හවල අහවල් හොරගං කරලා දන්න කියලා. ම දැක්ක හොරගන් කරනවාන් කියලා සාක්ෂි දෙෙන ඉන්නවා හොරගං කරලා නෑ නමුත් එයට හිතනවා හවල හොරකං කලාවදද ඉති ය කියනවා සමන්න මට කෙනෙ කිව්වය හොරකං කලා කියලා. එහෙම වරුවක් කියලත් නෑ. ඒගේ මිනිස්සු ඇත්ත මර්ිතතායගෙන හිතල ඉදිරිපත් කනක හරි භයනකයි ලොකකු සලයා. කිසි කෙනක් ගැනෑ? විශයම වැරදි පැත්තේ චෝදාවක් කරන්න හිතාගන හරියට අදකීම් නැතිතුව කතා කරන්න ඩපා. අදදකීමැතුව කතා කරන්න. තමන්ගේ කනට ඇහිච්ච දෙයක් තමන්ගේ ඇහැට පෙනිච්ච දෙයක් වුණක් තවතවත්විම සලා මේක මගේ දෘෂ්ටිමායාවත් න මේක මගේ ශ්‍රවන මායවද අප හරිීජට කල්පඩ කරන්නවා. දැ භාගතතුන් හසෝය සන්දකගේල සූත්‍රදේශනා කල තියනවා. ඔයි සෝත්‍රයේ නිතරම තියෙනනවා මේ සමහට ඇසූදේ හරිකක් ඇහුන වන්නඩ පුළුවන් කිවදේ. වැරදියට හුව වෙද පුළුවන් අ්‍යතාපි හෝති സතපිහති, දුක්කිතම්ප හෝති, සතම්පි හෝති ඔ ොහෙ කාරට කියනවා මේ ඇස ാත්‍ර ම පිගඩිපා. තවසැරයක් කහන්ද. තවසරයක් කහන්. සති වටහගෙන මහන්න. දැක් හමත් ෙමයි ද ද හරත් හ ක හරි දක් න්න පුළුව. හරි ොදක්ක වෙන්නද පුළුව රදදිද හරි කෙ දක්ක වෙන්න පුළුවන් හරිදේ දි කිය දක්ക്ക වෙන්න පුළුවන් එරිස බොහොබ පරස්තමින් මේ විශේෂෙන් කටයි ඇහැයි කනයි තුනම පාවිච්චි කරන්න ඕන හෙමයි. බොහම කල්පක තමයි සීලේකයන්නේ. මේ තුන හැම වෙනම කල්පනාාමෙන් පාවිච්චි කරන්න සත්තියක් සඳහාම් ප්‍රත්තියක්ෂයක් සඳහම තමයි අපි යම් නිකමන එකක දැවිල්ලේ යමක් දැක්කම තීරණය කරන්න ඕ ඇහුනම තිරණය කරන්න ඕන ඒවගේ මේ තයරණය කළ කියන්නත් ඕන හුගා කල්පනා කල බල්ල. ඉතිං දැන් සිංහා කල්පනා කන්නවා බෝසතන් වහන්සේේ එකත් එකටම තල්කොලයක් මතට දද්ධභහ කියන හටි බෙලිගෙඩියක් වැටෙන්ටත්. ඒ සබ්දහතයි මේ හාව බය වෙලතින්නේ. මම ඒක ඇත්ත ඇති හැටියම දැනගන්නන් කියලා තීරණය කළ සිංහරාජයා ප්‍රැස්ස සිටි ඔකෝටම කතා කළ කෙන මං මේ හාවා කියන තැනට ගිහිල්ල මේ ඇත්ත නැත්ත ඇති හැටියෙන් බලාය එනැතුර. ට කියට මෙ හාවකිවට මන් පිළිගන්නෑ ඔයාල පිළිග ඩඕනෙත් නෑ මගහි ඇත්තනැත්ත විමසල බල්ල එන්න. අපි අපි එමයි බෝ වෙලාවට අපි ඒක පක්ෂිකයින යම්යම් තීරණගනිදී. අපි එක්කනෙක් කියන දේ මහලා ඒ අනුව එයාහරි අරය වැරදි කියල තිරනගන්න දෙෙපා කොයිවිලාොත් මවපියෝ ගුරුවරු ඩිහිටියෝ එවගේම රට රටවැැසිියෝ කවරුත් කියන ද හල පිළිගන්න දෙප ම ගහි අදැකීමමල්ලබන්න ඕනේ. තමන්ටම අදදකීම ලබලා පතහවරු කරගන්න පුළන්වනොත් තමයි තරය කරන්න ඕන මේක ඇත්තක් මයි. දැන් මේක ඇත්ත නැත්ත ඇති හැටිම්බල ඇනතුරු තොපි මෙතනම ඉන්ඩෝඩ කියල සිංහ කිව්වා. කැලි රජජුරෝනේ කියීන හැටි දන්නත්්‍යපාය දැම්මලද අපිට වෙලා තින එහෙමේ අපේ රජරුව ීන හැටි ැට ඉන්න ලා තිෙන්නේ. කිවොත් දෙශිය පණහකින් ව. රගන්න පුලුවන් දහත්ති බොත් ඇති කියලා පිහමින් දෝන. අප අප අපිටන්න පාලක හනුපාලකය හමයි. ඒගුලු බඩවිත පුරෝගන්නවා ැතිබරි හන්සක මනි ට කිය උොඹල පටි අතකරගන දැගති රාත්‍රීට මං අද වැඩසර හන් රාත්‍ර හර ගැනීම නවත් අන්ඩොු තිරම හන් න්න. රාත්‍රී හර ගැනීම ල කකෝත් තිරමහඩ ලුවන් අන්නට දෙන උපදේශය. සිංහකිව කහ්ඩටතපය දැ ඔක්කෝමට එකතුවෙේල සිංහ ගිහිගනකක් ඉන්නවා. ඒ සිංහයා හාවත් එක් කරගෙන විශෂෙන්යා තමන්ගේ පිටවඩඉ ඉඳ වගන්න. සිංහවේගෙන් තල්වනයට ගියා. එදි සිංහය හාවට කතා කරලා කියනවා. කොතන දො යා හිටිය පෙන්නන්න බලන්න්න. කොතනදො හිටිය එතකොට හාවකින අනේ ස්වාමිනි මේ මටකලන හැකි කී ියල්ලේ බම්බ අනේ ස්වාබීනීමක මට කරන්න බෑ කියල බේ බියෙන් වෙව්රන්ට පටන් ගත්තා. ඒමකදන් ෝක පෙරලි්්‍ය තන පෙන්න්න හදන්න ආයත් පරලේද කියල බහිතුන. එඩ එ බයිෙන්ඩ පා මමද ඔයත් එක් ඒනවා ඇතෙන්ෙ ඇද ය මට තැන පෙන්න්නකෝ. බට පත් හාවා බිලි ගරලන්ගට ැන්නෙට හැවේ ඇති න් දල ස්වාමිනි අරතියන්නේ ද්ධපයන හඩ ැසුනු තැන කියලා ස්ථානය පෙන්වා. දැම්මං ඔට කිවන ම මාත්‍රකකා ගත අරත්ත මතුකරදත තෙතනෙ කෙටමන් කවියකට හදල යෙනවාගේ ලත්තපට ික දනම ඒගේ දැන් ගාතාව කියන. කෞද කියන්නේ හා හාවා කියනවා. දධභා ඇති දධන්තේ යස්මින් දේශේ වසා මහන් අහමේ පතහන් නජානාමී කමේතන් ද්ද ායි අනේ අනේ සිංහරජයන්යට යහපතක්ව වේවා මම යම් තැනක විශවුවෙන්ද ඒ ද්ධව කියල සබ්‍යත් ැතිවුුණ ඒ කුමක් දැයිමන් දන්න ඇමේ අමතු සද්ධය කුමක්ද කියලා ඇහවා. එතකොට බද්ධන්තය කල කෙනෙ යහපතක් වේවා කියන එකයි ඔට යහපතක් වේවා සද්‍යය මොකති කියල ම දන්නේන්නේ අමතු සද්ධයක් කියල හාව කිව්වාම සිංහරජය ගහමුලට ගහිල්ල තල්ලත්ත ඇයට හා නිදාගත්ති ස්ථානම තල්ලත්ත උටට වැටුණු බෙලි ෙඩිය දැක්කා. මේක කිසිදේත් පොළොෝ පෙරලීමක් නොවෙයි කියලා දැනගන තත්වාකාරයෙන්ම දැනගරන්න. හාවා වෙත ගිහිල්ලා. ඌ තමන්ගේ පිටමත තියාගෙන සිංහවයගේ නර සත්ව පිරිස ලගට අපහවා ද ජටි කතන්දරයක්ට මහ්පියන්ට දරුවන්ට කියලෙඩ පුළල්වාක්. ඕ නිදිරයේ සියලු විස්තර පවසල සිංහ කියයනක් කිසිදේකට බයිවැ පා. මෙ මේකයි ඇත්ත සිද්ධිය කල සිද්ධය විස්තර කළ. එදා බෝසතුන් නොහිටින්ද හැම දෙනම මුොහුදට පැනලා මැරෙන්ද ඉඩ තිබුණා. බෝසතුන් සසිරු දෙනාගේම ජීවිතය බේර වුණා. දැම යුද්ධේ නොත් කෝ ශාකීකෝලි යුද්ධේ නොත් මෙ දෙගොල්ලම එකරිකා කොට ගත්ත නම් යුද්ධේ ක්‍රයක්ක රන පැත්තම කෝටි ගන පිරි ැරෙනවානේ එදත් බු හමුද රෝෂසතන් වහන්සට පිහි ු ල සිංහරජ කුලේද. අත් පිනිස්සුග ියැත්ත ැනීමන තිවීම සඳහ අදත් දජක්ක සූත්‍රයෝකට මතකයින ඒවම් බුද්ධන් සරන්තාානන් දම්මන් සංගච ික්කහෝ. බයන්වා චම්බිතත්තංවාලෝ මහසෝන අහෙස්සතීති. නිතරම රෑට නිදාගන්න කොට නැ හීනෙන් බයිවෙනයිතුවා තනනිීමමකිතරින්ට සිදනේ ලවලතියවා දජක්ක සූත්‍රය අන්තිපගාතාව. ඕක අරගෙන කියන්න පුරදුවෙෙන්ඩ. ඒවම් බුද්ධන් සරන්තාාන. දම්මන් සංගච බික්කෝ තුනරුවන්ග ගුණේම තියෙනවායි. බයන්වා චිතත්හංවා. ලෝමහන්සෝ නැසතේ තින් ලොමුදහ ගැන්මක් ්‍රෝමකූපය එකටවත් මගේ නොබේවා. තුනුරුවන්ගේ ගුණබලය මගේ ජීවිත, ශු්‍රක්ෂා කරේවා කියිලා දිිෂ්ඨාන කරන්න එතකට හැම භයතති ගැනීමක්ම දුරුරගඩ හේතුවෙන වීතරාගේ වීතදෝසේ වීතමෝහි ගුණයන්ගේ පරිමිත තුරුණුවන්ගේ ගුණ සම්පත් යොබට ප්‍රකාරයි. දැන් අර කතන්දරේ අවසං වේගෙන යෙන්නේ. භාගතුන් වහන්තේ කතාවේ අවසානයට උපදේශයක් දෙනවා මකක් දූපදේශයේ. ಜවිතට ගಂ് ಿനು ಪදೇಶ අනුගේ වද නක්ങසලා කලබල නොವನು ಪ්‍රමාදವ කටයුතු කර පිරිහි නොයනು අනුවනಯෝ വിලසනොයිந்த ಜಿමසාಬලනು விಿමසමින් කටයුතු කර දියනುವලබනು නුුවනැන්තා සිිල්පුරමින් ගුණදම් වඩතිී ප්‍රඥාාවෙන් සිතදකිමින් කෙලෙසුන් සිදිිතිී හැකිහැමවිට ටිකෙන්ටිකම පෞදුරු කරති ඔවුහුවනුන්ගේ වටනෙට වහළුන් නොවෙති බලන්න මුළු දේශනාාවම සාරාංශ කරන මේ ද්‍ය දෙ එක නැවතමන් සිංහලමුත් කියන්නම් ගද්ධියවා කියන කියන්නක් භාකිතනගේ බුදුමවිින් වදාල විදිහටම. මහනිනි අනුන්ගේ ගෝෂාව අනුව යන හැමවෙලාම තම විමසාබාලන්න ඇති ප්‍රමාදී පුද්ගලයා අනුවන පුද්ගලයා. අනුන්ගේ වචනම උ සස්කොට හලකනො. අනුන්ගේ වචන ඒක ඉරසිියාවටකිව්වාද අපිට කවරුහරි කෙනෙක්ක ගැන නෝනට මත්‍ය ගැනහ ගැන නෝනටවෙෙන සමාජයේ කවුරුහරි ගැන කාටහරි යමක් කියනකොට බලන්නවොන මේක ඊරශියාවට කියනවා. මේක පලිගණ්ඩ කියනවාද. මේක අපේ වචන ගමේ වචන කොත් කා කොට වන්ඩ කියනවාද. මේක කේලමක් කොෂයෙන් කියනවාද. මේක තේරුම් ගන්න ඥානයක් තියෙන්න්නේපාය. එහෙම නැත්තං ඥානයක් නැති මිනිහමකත කරන්න අනුන්ගේ වචනව සස්කොට හලකනු. සස්කොට සහල කන්න අනුන්ගේ වචන තියනවාට දැනවාන මෙ මේක කියන්නේ මගේ යහපතක. එක බෝමගෞරවෙන්, බෝමගෞරවෙන් භාගතුර හන්ද වදාරන්නේ නිදීනංම පවත්තාාන යම්පස්සේ වද්‍යදශ නම්. රහරරිට අවාදඇත් දෙනවන නිධහනයක් පෙන්නල දෙෙනවාගේ බොහම ආදරයෙන් පිළිගන්න බොහම ගෞරයෙන් පිගන්න කියලන දාලෙ. එනිසා හැමවෙලා අපිළඟ උපදවගන්න නොහොඳම ගුණ ඇතමයි අආවාධක් ෂමගුණේ. අවවාදයට හික්බෙන ගුණේ. මෞ්පියන් එක් වතාවක් යමන් කරන්න එපා පුතේ ආදීනොව මේකයි කියල කියලදුන්නොත් එකටක කියන්න නැතුව. රතරන් දරුවනය ඔබට පුළුවන්නන්. ඒ මෞපියන්ගේ උතුන් ගුණකදම්බය ලඟ නැවැඩ. හිත පරිවර්තනය කරගන්න ඕන මබ අභ්‍යාශයක් නැතන් ඕනෙම පුහුණක් ඕනම රද්ධන් නති කරගන්න. එඒවගේම මෞපියෝ සීපත් කල් ආදර්ශෙන් අවවාදෙන් කරම කියලදෙනවාන ගරුව රෘතුමවා කරම කියලදෙනවන ඒවද නහන්න. ඒකෙන් තබ ගඩ සම්පත්ති දියුණු කරගන්න. ඊනඟට මා කිවනේ තව කවි දෙක් ඊළඟ කවීන දහතම යම් ඥානවන්ත කෙනෙක් සිිල්වත් කෙනෙක් ප්‍රඥාවෙන් කෙ සංසිඳම අලිච්ච කෙනෙක් වෙත්නම් ඒ අය පාපෙන් දුරුන් දුරුවෙනවා. එ අනුන්ගේ වචනවට වහල් වෙන්නේ නෑ. අනුන්ගේ වචනවට වහල් වෙන්නේ නෑ. යයා ප්‍රඥාවෙන් හැම දෙයක් විමසල බලනවා. දුවන්නන් වාලේ දුවන ගබනකේ දෙෙන්නේ. මිනිස්සූ ඇත්තරප දුවන්නම දුවන්නන් වාලේ මොකක් නිසාද අනුවන කම නිසාමනේ විමසුම් සහිත නුවනක් නෑ. හැබැයි නුවන පෑදෙනකොට තිද්ධ වෙන්න ඕන සියල්ල සිද්ධ වෙලා වසාහටයි. එතකොට මේ ගාතා ියල්ලම භාගිතුන් හන්දිගේ බුද්ධ දේශිතමයි. බුදු රජාන්තේ දේශනා කළ ගාතාමයි. මේ අදහසම දම්මපදයත් තියෙනවා විවිධ ඇදහිලි බැහර කළ නිවන්දන්නා වූ බැඳම් සින්ද දමාගත් ඉපදීම නසා වමාරාදමන ආශාඇති යම්පුරුෂයක්වෙන ගොහු ඒ කාන්ති මුතුම් පුරුෂේ. මහනිදී මෙන්න මේ කතාවනුවත් ඔබට වැටහෙනවානේද. කළහ කර ගැනීමේ තියෙන බහැනක. රජකුමරුවරුුණි තැම ශක්්‍ය කෝලියන්ට්‍රණයත් හිපත් කළේ රජකුමරුවරුුණි ඔබට අත්දැන් තේරෙනවා අනේද. කළහේතිය නාදීදවත්. විමසාහනොබල කටයුතු කිරීම තින භයානකමක්. ඒනිසා අනවශ්‍යදයකට සටන් කරලා ජීවිත පරාජයට පත්කරගන්නේ පවා කියලා භාග්‍යිතුන් හසේ උපදෙස්දීලා ඊළඟ කටා ප්‍රවෘතිය විස්තර කරන්න පිවිසෙන්නවා. ඒ තමයි ලටු කික ජාතක. දැන් පින්නත් ඔබ දන්නවා ජාතකතා දෙකක් මකදද පන්දන ජාතකයි ද්ධභ ජාතකය. දද්ධභ ජාතකය කියනට වට දරුවන් කියදන ට හා දුව කතාාව. ගො ො හිව. ඒවගේ මේකත් ඔබටම මීති සල්ලත් මම දේශනා කලත් තිරන නොත්කට අදාල කතාවක්නෙසා ඉතා කෙටියෙන් කතවත් ඔබට සිහිපත් කරන්න ඉ ඉර ක න්න බැරු ත් ප ලබන ති ති තුරටි විවරන කනන්න බාප. දැන් අල්හන් සිදුවන්ට වදාල ජාත කතාවල තුන්ග එක තමයි ටුකික ජාතකයි. ඒ කතවත්තුවත් බුදුහන්දුර ේඩුව නරාමේ වැඩවාශයකන කොට දේවදත්ය අරම නයි දේශන ලේ. දව ික් හන්සේලා. සිහිපත් කරනවා දෙෙව්දත්තුරු හරි කර් අශයි. හරි නපුරුයි. අඩිබසාහසික චරිතය. කිසිම කෙනෙක් ගැන කරුණා මාත්‍රයයක්ක් වත් නෑන්නේ. ඔහම කතාකර නකට භාගතු හඳ වැඩම ලනවා. මහනෙන දෙව්දත්වරුන් ගැන නේද කතාකර ක හිටිය. හමයි ස්වාමීනි. දෙව්දත් අකාරුණික මිනිහෙක් වනේ දැන්විතරක් නෙවේ මහනෙන්නේ. පෙරත් කරුණාව නැති මිනිහෙක්මයි. කරුණාව නැති සතෙක් වෙලා ඉන්නකොටත් කරුණාවනෑ. අනේ ස්වාමීන්ය කතා පූත පතු කල දෙන්නකෝ කියලා. දැබේ කතාව ශාක කොල්ලිය දෙගොල්ලන්ටයි මේ සහිපත් කරන්න. ඔන්න භාගිතතුන්හන්සේ ආරම්භ කරනවා බබදත් රජුරු රාජි කරන කාලේ බෝසත් මම ඇත්කුලක එපදිලා තරුණ වාසට පැමිණ හිටිය. ඇත්තනම්මගේ ශරීයෙබොහම ප්‍රසාධය එලවනසුරු රූපස් ට්‍රියෙන්ඩතු බලයක් හ ගුණයක් තිබුණා. ඒනිසාම මට ඇත්තු අසූද හදක් පිරිවර කරගත්තු නායකයෙක් වෙන්න පුළුවන් උන්නා. මම හිටිය හිමාල වන පේතේ. මේ කාලේ කැටකිරල්ලක් පුච කිරල්ලක්කෙන ගන ැතකිරල්ලි කිය. එක කැටකිෙරල්ලක් ඇතුම් ගමන් කරන මාර්ගය සමිපය බිම කූඩුවක් සකස් කරර. ඒයි බිත්තර කීපයක් දැම්ම. දවස් කීපයක් බිහම ගතවන දැන් මේේරු බිත්තර බිඳ ගැන කුරු පටව එලියට ආවා. ඒ එලටපගම පියාපත්වඩෙන්න්න නේ දැ පියාපත් වඩින්න ත් දවස් කීපයක් යනවා. පියපත් නවැඩන න්ට පියම්බායන්නට බැරි නිසා. බොහෝම ආදර. ඒනෑකමින් බලාගෙනන්න පැටවු කැතකිරල්ලිය දැන් මේ ඇත්පන්තිය පැටවු හිටි ප්‍රදේශන් ගමන් කරමින් හිටිය. ඇත් පන්තිය දැංවර පාරෙන්මයි යන්න. ඇත් රජය කවුද අපේ බෝසතයන් වහන්සේ. එතකොට කැටකිරල්ලට පේනවා දැ විශාල ඇත්තු රැලක් ගෙනවා. දවලග හිල්ල කල්පනා කලා කිරල්ල ඉතිස්සල මේ ඇත්තරජජුරෝ මගේ දරු තල මරාදාාන්න බැරිනෑ ඒ මගේ දුවන් රැකගන්න දැහැම ැකවනයක් ඇැත්රජුරුවන්ගේ ඉල්ලනවා. ලට අම්මා කෙනෙකුගේ සෙනහස. මේ බව කතරෙ කොතරක හිටියත් හැම සතෙක්ම සමගේ දරුවන්ට කොච්චර සෙනයහසක් වරක හිතනවදැන් අපි මුදල්ලු පේන මාර්ගහෙන් කුරුල් පැටව් මාලෝ එතකොට බලු පැටව් අලවිකරනවනේ. සමහට අන්තන් ඇසරකන යන්තන් ඇවිදගන්නව බැරිවෙනකට ගන කියල විකුණනවා. එතකොට ඒ අම්මට ඒත් අම දරතුක දැනින් නැතු ඇති කියලා අප හිතේ. එල දැනටුනත් තමන්ගේ පැටියගැෙන ඇතිවන්න සෙහත කොචර කිය වතරොලින් කියන්න බෑ දැ පි අපට හබෙන මීකෝඩවා මී පැටවු න්න හතර බස් දෙන්නේ. දැ අම්මානේ අපි මී පටවුට කරක්ඩින් වීජිකන්නවා. එතකුට අම්මට කොච්චර හිතට ගින් දරක් දුක් කෙන ඇද මුලු ජීවිතය දුකොහුලනවානේ. ඒ සත්තුන්ට තියන්නේෙ හිතක්මයි. මේකින් අප තේරු ත් යතු වැදගත්ම දේක. තැ අපි සල්ලි හම්ි කනන්න බල මචර න ක ක් ල න. හෙ ු ල ල්ලිහම්ි කල පොසත් වෙල ැප දෙන තමයි නමුත්තර අම්මට දුන්නන් ගින්න. ස්වභාවික හම මවක්ම සත්තු බිහි කරන්නේ. පුතුමාකාර සෙනෙහසින්. එයා ොනහ ඩිගක් ොහරි ගිහිල කන්ඩහම්මනොත් ඒෙක කටෙන් එල්ල කනැවිල්ල පැටවන්ඩදීලා හරි පෝෂණයකන්වා ගෙන හිත ඇතින්නේ සාම්‍ය මිනිස්වාගේමයි. එනිසා පුළුවන්තරම් බලන්න. පුළුවන්තරම වීරිය කරන්න අපේ ගුණ ධර්මික රක්ෂ කරන ත හික ගිදර න ද ීවත්ෙන්. නිි පත්ෙ මපියෝ ර දවානේ දනුන්ට. හදාගන්න හරි මි මුදලට හරි. එතකොට ඒ දරුව ඔහුලන ගින්දර අනුන්ගේ තැනන කොහමොවුන ඒ දරුව හුලන ගින්දරත් ර මවපියන් තාපයක් වනවා කවද හරි. ඒ මුදලින් කාලා බීල ඇඳල පැඳල ජීවත්වන වන්න පලවා. දරුවෝ විකුණල. එහම ජීවත්වන ජීතයඇති සාරයක්ක් නෑ ඒ දරුවන්ගේ ගින්දර මවපියන්ට වදන ඔවිදට පැත්තට හැම පැත්තනම සිරල යන කවුර ෝ කාට හ තකට ොන අම් දේ ග ද න්න. ඒ ගින්දර පත්තුවෙනවා මයි. ඒක ඉතාම තදි හිතරගන්න සමහරවිට අපි කෙරෙකුවෙන් ගිින්දරක් ඇවිල්ල පත්වෙන්ට අපේ හදවතේ වේදෙනනක්ෙන්ට අපිත් සංසාහර හෙමම කරල තිනාව ඩ පුොළුවවා ඒක ප්‍රතිවපාකෝෂයමු අපට හෙම වෙනවා. ඩැං අර කැටකෙරල්ලිය අම්මා ඇත්රාජුරෝලඟටගේ හිල්ලාදරෙන් ගෞරවෙන් පියාපත්්ධක විදාල වැඳනමස්කාර කරලා මෙහෙම කියනවා. वन्दामि तं कुञ्जर शटिहायतं हा वन्दा मितं कुञ्जरषण्टिहायनं आरञ्जकं यूथपतिं यशस्सिं पक्केहि तं करोमि मामेव मे दुब्बलायाति पुत्रे अत्र මං ඔබට වන්දනවා. කැලේ උපන් දැනුන්තේනුන් ඇති ඇත්තලට නායක වූ යසස් බවක් ඇත්ත වූ ඔබට මට නවස්කාර කරන්න පුුවන් පියා පත්තොලින් විතරයි. මං නවස්කාර කරනවා. දරුවල තැනැත්යක් වූ මගේ දරුවන්ට හිංසා කරන්දෙ පා කියලා ආයාජනයක් කරනවා. බලන්න්නදකු වේදධනාකාර හැගිමිතුකට සත්තු සත්තුන් කතා කරල තියෙනවානේ ඉතිහාසේ. එතකොට බෝසත් ඇතා. ඇ ල්ට බයි ඩ බයි ෙන්ඩ පාචටි කුරල්ල මංවයාගේ දරුව ැකගන්නවා. කියලා කුරල්ලු කූඩුව කෙලින් හිටගන්න. කකුල් හරට මැතිිරගත් බට ැද කරල්ු කූඩු තිෙන්නේ ිම් බලන්ේ දරශන බෝසතර හද ද කරුණාගනේ කොච්චට කල පුහුණු කර කරුණ ගුණනය. එතකොට ඇත්රලේදැ පිටිපස්සෙන් එනවන අන ැත්තු. ඒ ඇත්තු දැ ඇතර ජ ර පි පස් හිට පැ න්න. ඒයල පිටලා අන්තිපටද යඩල ඇස්චලා කියනවා කැටකිරිල්ලිත අපේ සිංහත් ඇත්තරාජය කුරුටු පැටියෝ අපේ පිටිපසින් තනයාලියෙක් කනවා. මේකත් වස කතා වන්නේ. අපේ පිටිපසින් තනයාලියෙක් කෙනනවා. ඒ තනියලිය ඔයාගේ වචනයට කරු කරන එකක් නෙමේ. ඒනිසා මෙතන්ද ඇත පැමුණ හම් උටත් යාගඥන් කරලා රුවන් අනක්ෂරගන්ඩ වයි කියලා උපදෙස්දීලයි යතරාගේ දැ ඒ ඇත්තරාජාගිය තනියත්රාජාය දැන් එනවලගලගම. අදනෙමයි ලබන සතිී. එ නිසා ලබනසතියයට අපිට දැ කාලේ අවසං වෙච්ච නිසාපිට කතාපුුවත්. දෙදකින් එකයි කාලක් හිතරරි දිරිපත් කරන්න පුළුවන් ුුණාද මේ උතුම් ධර්මදේශනාවේ පින්වන්ත දායකත්වය දරන්නේ අලවතු ගොඩ එස්ට මයුරා වීරත්න ඒ හත්ම දන්මදින මුල් කරගෙන, ප්‍රියන්ති වීරරත්න නැගනී සහ පවුලේ හැමදෙනම විශයන්. එම සදහවතුන් අරමුණ කොටගෙන තිබෙනවා ධර්මදේශක අන්වහන්සේ හැටියට කවදත් අපට සසිත්වුව ප්‍රාර්ථනා කරන සැදහැවතුන් වශයෙන් නිදුක්න රෝගී චිරජීවනය වෙනෙන් අපට සෙත්තාශිරවාද කිරීම. යෝගේම සලු රෝගාභාද නවක් ්‍රහාපල ඇත්නම් මිසියාල්ල අනන්ත නවගුණන බලය. තා ක් ින් పత ావట පతవివాయి. ప్రాර්తනා කరමిం యలత డ ుభ ని පి రరు కట තු ని හන්ස ඇතුළలు ిක්ෂ ిක්షෂన ి న పి చ ాసి මහව ీటి රමින් తෙරුවන්ගේ. ఆశిරවාද, ప్రాර්తනාගනමින් సර්මාස, ජමදිනే සමර ుతనుුවන්ට දියනයට మనుపుරరాටත් පෙవරවාరి මසసහ మైమත ජදි දියనిවරంටත් బరు දෙపට లేల త. ක් ගේ ජ ා ಡබින් පල ළම දරුවන් ಮನපුරంගේ රැකිරක්ෂ අධ්‍යාපන කටේතු ಾර්ථ ರාత ක ති . ප පත් දෙමౌපಯ නැතුළ ගේ ిಿ ති ಮ ಲතු డ ධ ීම හන්සේ ්‍රධාන කළවංශේ స ಮ ින් පිರග හිತ. දායක දායිකාෝ අපේ හිතවන්ත ගිහි කුළවංශක් හැටියට අපටසෙත් ප්‍රාථනා කළ තින වගේම. ඊට සමගාමීව අතිශය ලෙංගතුක බවකින් වසර ගණනාවක් පුරා සුදර්චන ධර්ම නිකේතනයට අපරිමිත දායකත්වයක් දරමින්. අපේ නිදුක් මිරෝගී භාාව වෙන්නේන ආනන්තැ කැපවෙන. නොම්බර එකසි අනෝ දෙක වටත්දර වේයංගොඩ පදිංචි ආරයේකේ රාජිපක්ෂ පිනුවත් මහත්මියන. මේ පිංක මේ දායකත්තේ දර තිබෙනවා. එතුමත් ප්‍රධාන අරමුණ බවට පත් කරගන තියෙන්නේ මටත් නිදුක් නොරෝගී ස්ෝවිශේෂීෙන් ප්‍රාථනා කිරීම. යෝකින් ස්පි කරුණ රත්න ධයාදර ස්වාම්පු්‍රයානන්ට නිදුක් නොරෝගි සය ප්‍රාතනා කිරීම මාර්තු විසි අටවැනි දිෙනන හැත්ත නවැනි ධර්මතිනය සමරණ චන්දර රාජපක්ෂ සෝරියයට චතුරාු සත්‍යයාාව බොද්ධි පිනිිසත් නිදුක් නොරෝගී චිරජීවන සඳහා ආශිවාද කනවා. දෙපශ ිය විජරත් පියානන්ට සු සිංහ මැනියන්ට සලමුොන් ප්‍යානන් කිරිමනිකේ මැනියන් ජෛතරිෙක සුබසිංහ මාන් සහ ගුණරත්න වීර සුරය සහෝදරයා ඇතුළු පවලී සුල දෙනාටමත් පින් අනුමෝදන් කිරීම බලාපරත්තුවයි. පරුවන් සංජීව තරඳු ශාමික ප්‍රබෝධා සඳකිරී පුෂ්ප සමීරහා චතුරකායනාදරණිය දූදරුවන්ට දැහම ජීව ග න ශ. प्रथना කमीින් नेतकार्य मंडलेटත් राणविरणत से प्रराथना කිරීම එම सध्यावत अ पिंग मत राजपक सम्माගේ बलापुरතුवाයි එම दूधरवाන් ඇතු හැම देनाට අප तपी पैदजी पराशध කළ සलूम को सधर में आගේ आण भ बहुत बलेंगे අපට सेपතුु හැමदिनाටම यहां पर पतक शांतिයක් सැपයක්ම वेवाई मेथा दिन प्रार्थना करन ඔබ හැමට සमाम सारणई සම්මා සම්බුදුකිිහිටයි. ආකා සට්ටාජබුම්මට්ටක් දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්තුවා චරංග්‍රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනන්. චිරංග්‍රක්කන්තු සම්මා සද්ධම්ම දේශන, චිරංරක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්ති. සාධහෝ සාධහෝ සාධහෝ. මෙත්නෙත් පාමුල්ල ධර්මානු ශාසනාවයි එලෙස නිමාවට පත් වනේ. අපි කෙට විරාමයක් ලබා ඉන් පසුව ධර්ම සාච්ා සමගින් සම්හඳ වෙන්න්න බලාපපුරොත්තු වෙන. පජනීය වදන්නේී කැටවල මමාලෝකනනාය හාමුදුරුවන් වහන්සේට නිිදුක් නීරෝගේ දිහිර්කයිශවේවා උතු වූ ධර්මාවබෝධය පිණසම මේ කුසලධර්මයන් පර්මි ධර්මයක් පේවායි කියයා ප්‍රර්ථනා කරමින් ිරාමේයට යන මහොත. අපිෙටියයනොවට සිහිපත් කරනවා. ලබන පාර්තමාසියටට වනිද තසිරමත් පින්කමක් ස්ර්ණමාලි මහාසෑ පාමුලැවැත්වෙනවාක්. උතුම්ඹබූ ලෝතුරුත් තතාගත සමා සම්බුදුජණන් වහන්සේ දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය ඔබේ ජීවිතය ලංකර තවත් අසිරිමත් පින්කමකුේ දිනට පැවැත්වවෙන්නේ. පූචනීය වන්දනය තපෝවනයේ රත්තන ස්වාමින්න් වහන්සේගේ අනුශාසනා පෙරදරිකරගෙන අමාශාන්තයේ තපෝවනයි මේ අසිරිමත් පින්කම සංවිධානය කරන්නේ මහා පටික්්ච සමුපාද, ධර්මදේශනා, මහා පින්කම. ඉතිම පින්කමත් මාර්තමාසේ අටවෙනිදා සවස තුනට ආරම්භ වෙලා පසුද උදේස හයදක්වා පැවත්තින නිසා යා සිරිමත් පිකම් සමගි අත්වල් වැඳගන්නට ආරාධනා කරමින් මෙත්නෙත් පාමමුලෙන් කෙට විරාමයක් ලබාගෙන ඉනි බිති ධර්මසාකච්චව සමගින් නවතත් අපි සම්බඳධ වෙන. රැඳෙන්න්න නෙත් සමග මෙත්නෙ පාමුල සමක.